සුබ දවසක්. අද කතා කරන්නේ ගර්භණී බව හඟවන කවුරුත් නොකියන රහස් ලක්ෂණ කිහිපයක්. ඒ කියන්නේ ලක්ෂණ 10ක් ගැන මම විස්තර විදියට කතා කරනවා. ඉතින් ඔබට මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ දැනටමත් ගර්භණී වෙලා වෙන්න පුළුවන්. හොසබ් දිනට කලින් තමයි මේ ලක්ෂණ තිබන්නේ. ඉතින් කවුරුත් නොකියන මේ ගැබ්ගත් බව හඟවන රහස් දැනගන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකේ ඉස්සරහට. ගැබ්ගත් බව අඟවන ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළමුම ලක්ෂණ විදිහට හුස්ම නැවතීම, ඒ වගේම පියුරු වල ඇතිවන වෙනස්කම්, ඒ වගේම මහන්සි ගතිය, පියුරු මුදුමලක් භාවයේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් ගැබ්ගත් කාන්තාවන් මේවාට මුහුණ දෙනවට වඩා වෙනස්ම ලක්ෂණ වලට මුහුණ දෙනවා. ඉතින් නමුත් සමහර අය මේවා කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේ ලක්ෂණ අමුතු ලක්ෂණ ගැන කියන්නේ නැහැ. ඉතින් ඔබට ඒ ලක්ෂණ මොනවද කියලා තමයි මම අද කියන්න යන්නේ. අංක 1 තමයි අමුතු જાතියේ දෙයක් පිටවීම. ඒ කියන්නේ යෝනි මාර්ගය හරහා පිටවන ශ්‍රාවයක්. ඉතින් මෙය බොහෝ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විසර්ජනයේ පිටවීම හේවත් සුද පිටවීම අත්විඳිනවා. ඉතින් ඔබ ගැබ්ගෙන ඇතිනම් මෙය වෙනස් විදිහට තමයි මේ වගේ ස්වභාවය පිට වෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් ඇල්න සුළු සුදු හෝ ලා කහපාට සොටු වැනි ශ්‍රාවයක් තමයි ගර්භණී කාලයේදී පිට වෙන්නේ. ඒ කියන්නේ මුල්ම ගැබ්ගත් මුල් අවදිවලදී පිටවන්නේ. ඉතින් මේ මුළු ගර්භණී කාලය පුරාම තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිටවන යෝනි ශ්‍රාවවලට වැඩිය මෙය ගොඩක් වෙනස්. ඉතින් ඔබ ශරීරයේ විසින් සිදු කරන්නේ ඔබ ගැබ්ගත් විට ඔබේ යෝනි මාර්ගයේ මුදු වෙනවා. ඉතින් මේ යෝනි මාර්ගයේ ආසාද නැතිවීම වළක්වන්න තමයි මේ විදිහට යෝන් ශ්‍රාව වෙනස් කරන්නේ. ඉතින් බොහෝ කාන්තාවන් මේක කියන්නේතුව සංගවන කාරණයක්. නමුත් මේ ශ්‍රාවේ නිසා ඔබේ පෞද්ගලික ප්‍රදේශයේ දුගඳක් ඇතිවෙනවා නම්, දැවිල්ලක්, ඒ වගේම නිතරම කසනවා නම්, ඒ වගේම මේ ශ්‍රාවේ පැහැය කොළ පැහැයක් හෝ තද කහපාටක් නම්, ඒ වගේම ශ්‍රාවේ ගණ නම් වතුර වගේ පිට වෙනවා නම් මේ ආසාදනයක් වෙන්න පුළුවන්. මේ ගැන ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිකාර කළ යුතුම වෙනවා. ඉතින් ඒ ඔබ මුල් ගර්භණී අවධියේදී ඔබේ කලලයට ආසාද නැති වෙන්න පුළුවන්. ඉතින් මේ බොහෝ ශාව පැහැදිලි කිනි සුදු පැහැයක් වෙන්න ඕන. ඉතින් ලා කහ පැහැට උනත් තියෙන්න පුළුවන්. ඉතින් මේ තද කහ පැහැටි හෝ කොළ පැහැති වැනි වර්ණ තියෙනවා නම් මෙය ආසාදනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් එය වහම ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවක්. ඒ වගේම මේ යෝනි ශාව පිටවීම වැඩිවීම මුල් ගර්භණී අවධියේ ඇතිවන ලක්ෂණයක්. ඉතින් මේ වගේ වර්ණය 90 තමයි මෙය සාමාන්‍යද අසාමාන්‍යද කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් මේ තුනි පැහැදිලි හෝ කිරි පැහැති සුදු ද්‍රවයක්. ඒ වගේම යෝනි මාර්ගයේ ශාවේ වීම ස්වභාවිකව ඇතිවන දෙයක් තමයි මේ පුද්ගලයෙකුට ආසාදනයන් නිසා ඇතිවනවා නම් මම ඉහත කියපු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔසප් චක්‍රයේ ඔබ සිටින අවස්ථාව සහ ඒ වගේම ඔබ ජලයේ පානය කොපමණ කරනවාද කියලත් මේ ශ්‍රාව වලින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ජලය අඩුවෙන් පානය කරනවා නම් ඔබට ආසාදනයක් ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම විවිධ දේවල් මේ ශ්‍රාව වලින් අඟවනවා. ඉතින් මේ ගර්භණී අවධියේදී ඔබේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා මේ අටඳුම් තෙත් සහිත බව වැඩි වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කාලයේදීට වඩා වැඩි වශයෙන් මේ ශ්‍රාවයන් පිටවනවා කියලා තමයි එකෙන් කියන්නේ. ඉතින් යෝනි මාර්ගයේ වියලි බව ඇති කළ හැකි ඉස්ට්‍රජන් නම් හෝමෝනය ඔබ ගර්භණී වීමෙන් පසුව මුල් කාලයේදී අඩුවනවා. එතකොට තමයි මේ ශ්‍රාව වැඩි වශයෙන් පිටවන්නේ. අංක 2 විදිහට ඇඟ රත් වෙන එක වැඩි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඩිම්බයක් පිට වුණ පසුව ඔබ උදේ අවදිවන විට, ඒ කියන්නේ විශේෂයෙන්ම පැය කිහිපයක් නිදා ගැනීමෙන් හෝ විවේකයකින් පසුව ඔබගේ ශාරීරික උෂ්ණත්වය ඉහළ යනවා යම් තරමක්. ඉතින් මේ තත්ත්වය වාටි ඊළඟ හොසපර දිනෙත් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
නමුත් මේ තත්ත්වය සති දෙකකට වඩා කියන ඕසප් දිනය පහු වෙනකම්ම තියෙනවා නම් මේ ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔබ ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන එක තමයි වැදගත්ම වෙන්නේ. ඉතින් ගර්භණී සමයේදී ඔබේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ඉහළ යනවා වගේම එය විශාල වැඩිවීමක් ඇතිවන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුළු ප්‍රමාණ ෆැරන්හයිට් අංශක 0.2ක් වගේ කියන්නේ වෙනදට වඩා වැඩි වෙන සුළු ප්‍රමාණයක් හරි වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඔබේ වැඩෙන කලලයට අවශ්‍ය අමතර රුධිරය සැපීම හේතුවෙන් තමයි මේ උෂ්ණත්වය සුළු වැඩිවීමක් සිදුවන්නේ. ඉතින් ඒ තමයි ප්‍රධානම හේතුව. ඉතින් ගර්භණී සමයේදී මවගේ පරිවෘත්තීය ක්‍රියාවලිය වෙනස් වන නිසාද සාමාන්‍ය තත්ත්වයට වඩා ඔබේ ගර්භණී මුල්වදියේදී ශරීරයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔබ පරීක්ෂා කරන්න නම් ඔබ ගර්භණී භාවයක් බලාපොරොත්තුවෙන් ඉන්න විට ඔබේ සරු කාලයේදී දිනපතාම උදැසන අවදින ගමම්ම ඔබේ උෂ්ණත්වය සටහනක් විදිහට ලකුණු කරගන්න ඕනේ. උෂ්ණත්ව මානයක් ඇරගෙන ඔබේ උෂ්ණත්වය පරීක්ෂා කරලා දින කිහිපයක් සටහන් කරගෙන ඔබට පුළුවන් ඔබේ උෂ්ණත්වය පාරාසය වෙනස් වෙන විදිහ කොහොමද කියලා බලාගන්න නිවසේදීම. ඉතින් ඒ විදිහට කරොත් ඔබට ගර්භණී පරීක්ෂණයක් කරලා ඔබ ගර්භණී කියලා තහවුරු කරගන්න පුළුවන්. අංක 3. හිස රදය, මස්පිඩු පෙරලීම සහ නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය. ඉතින් ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන නැස් වීම තමයි මේ කරුණු සියල්ලටම මේ ලක්ෂණවලට හේතු වන්නේ. ඉතින් ඔබේ ශරීරයේ හෝමෝන නැස් වීම මත තමයි මේ හිස රදය ඇතිවීමට බලපාන්නේ. ඉතින් මේක ආතතිය නිසා ඇතිවෙන්නත් පුළුවන්. කියන්නේ ඔරුව තද ගතියක්, කියන්නේ හිස බර ගතිය වගේ තමයි ඔබට ඇතිවන්නේ. මේ මුල් ගර්භණියෝදී තමයි මේ ලක්ෂණ ඇතිවන්නේ. ඒ වගේම මස්පිඩු පෙරලීම. සමහර කාන්තාවන්ට යටිබඩ දෙපැත්තේ මස් පෙරලීමක් වගේ ඇති වෙන්න පුළුවන්. නමුත් ගර්භණී මුල් කවදියේදී කාන්තාවන්ගේ 50%කට ආසන්න ප්‍රමාණයකට මේ මාංජ පේශී කැක්කුම ඇති වෙනවා. ඉතින් මෙය කකුල්වල වගේම ඔබේ පිටපස කොටසේ උදරයේ වගේම පාදවල හා තොල මේ මාංශපේශී වල කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේම නිතර මුත්‍රා කිරීම අවශ්‍යතාවය. ඉතින් බොහෝ කාන්තාවන්ට මේ ඇතිවෙනවා මුල් කාලයේදී. වගේම ගර්භණී කාලේ පුරාම තියෙන්න පුළුවන්. මේ සිදුවන්නේ ඔබේ ගර්භාෂයේ වැඩෙන නිසා, ඔබේ කලලේ වර්ධනය සිදුවන නිසා, මූත්‍රාශයට ඇතිවන පීඩන හේතුවෙන් තමයි මේ මුල් ගර්භණී අවධියේදී නිතරම මුත්‍රා කිරීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. මීළඟ කාරණය විදිහට ඔබට ඇතිවන කාමරයේම කැරකෙනවා වගේ දැනීම. අංක 4 විදිහට, ඒ කියන්නේ කරකැවිල්ල. ඉතින් ගැබ්ගත් කාන්තාවන්ට කරකැවිල්ල, ක්ලාන්තය කියන තත්ත්වයන් බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ තත්ත්වය ගර්භණී මුල් කාලයේදී ඔබට දැනෙනවා නම් ඔබ දැනටමත් ගැබ්ගෙන කියලා ඔබට තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ගැබ්ගත් විට රුධිර පීඩනය අඩුවන අතර රුධිර නාල පළල් වීම සිදුවනවා. ඒ නිසා තමයි මේ වගේ තත්ත්වය ඇතිවන්නේ. ඒ වගේම ඔබ මේ ගැන බොහොම සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් දැනික ආනන්ද තත්ත්වයක් ඇතිවනවා නම්, ඒ සමගම යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුවනවා නම්, ඒ වගේම බඩේ කැක්කුමක් ඇතිවනවා නම්, මේ ගර්භාෂයෙන් පිටත ගැප් ගැනීමක් ඇති වෙලා නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම මේ වගේ තත්ත්වයක් තිරෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන. නැත්නම් ඔබගේ ජීවිත අවධානයට පවා ලක් වෙන්න පුළුවන්. ඉතින් සත දෙකක් පමණ වන විට මේ කල්ලේ යෝනි මාර්ග කියන්නේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වුණොත් එහෙම ඔබේ ජීවිතයට පවා හානියක් සිදු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහලා ප්‍රතිකාර ගන්න ඕන. ඉතින් ගර්භණී සමයේදී ඔබ දරුවක ප්‍රසූතිගත මුල්වදියේ සිට දරු ප්‍රසූතිය දක්වාම කායික වශයෙන් හා මානසික වශයෙන් ඉතින් හෝමෝන වෙනස්කම් නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙය කරකැවිල්ල, ඒ වගේම ක්ලාන්ත ගතිය වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය දෙයක්. ඉතින් අසාමාන්‍ය වෙන අවස්ථාවක තමයි ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මිලඟ කාරණේ අංක 5, මලබද්ධ ඇතිවීම. මේ තත්ත්වයේ බොහෝ කාන්තාවන්ට ඒ කියන්නේ නැති කාරණයක්. ඉතින් මේක ඇතිවන කාරණයක් බොහෝ දෙනෙක්ට තියෙනවා. ඉතින් බඩ පිපීම,
එවගේම ආමමාතය පිටවීම මලපා පිට නොවීම වෙන ශරීරයේ හෝමෝන නැසීමත් සමගම ගැබ්ගත් මුල්ලව දිය සිටම ඇතිවන ලක්ෂණයක් තමයි මේක. ඉතින් මේ සිදුවන්නේ ආහාර රටාවල තියෙන ස්වභාවයේ මතින් ආමාශය විසින් උරාගන්න ශරීරයේ විසින් ඔයාගේ ආහාර ජීර්ණය මන්දගාමී කරන නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවන්නේ. මේ ආකාරයෙන් ශරීරයේ විසින් ඔබේ කුසේ වෙන දරු කලලයට ආහාරවල සියලුම පෝෂක ලබා දෙනවා. ඉතින් ඔබ මේ මලබද්ධ අඩු කරගන්න නම් තන්තු සහිත ආහාර ඒ වගේම දියර වර්ග ඔබ වැඩිපුර ආහාරයට ගන්න ඕන. ඉතින් ඒ ප්‍රතිඵල ලැබුණ නැත්නම් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න ඕන. ඉතින් ඔබ ගැබ් ගැනීමට මුල් අවදියේදී තමයි මේ විදිහට ඔබට මලබද්ධ ඇති වෙන. මේකට හේතුව තමයි ශරීරයේ හෝමෝන මට්ටම ඉහළ යාම. ඉතින් පළමු ත්‍රෛමාසික ඒ වගේම දෙවන සහ තුන්වන මාස අතර මෙය ඇති වෙන්නත් පුළුවන්. කියන්නේ අර්බණි කාලේ පුරාම උනත් තියෙන්න පුළුවන්. අංක 6 ව්‍යාජ අර්ථවේ හේවත් සුළු වශයෙන් රුධිරේ වහනයි. ඉතින් මෙය ගර්භණී සමයේ මුල් කාලයේදී 25-40% අතර ගැබිනි කාන්තාවන්ට ඇති වෙන ලක්ෂණයක්. මේ සිදුවන්නේ ඩිම්බය ගර්භාෂය භිත්තියට තැම්පත් වීම හා ඇලුණු විටයි. ඉතින් ඒත් සමගම ලේ ගැලීම තදින් සිදුවනවා නම්, බඩ රිදෙනවා නම්, අධික වශයෙන් වේදනාවක් ඇතිවනවා නම් ඔබ වෛද්‍යවරයා ළඟට යන්න ඕන. ඉතින් මේ ගර්භාෂයෙන් පිට ඩිම්බේ සංසේචනය වීම නැති වෙන තත්ත්වයක් හේවත් දරු ගැබ විනාශ වීම, ඒ කියන්නේ මිස්කැරේජ් එකක් වෙන වෙලා වගේ ඒ වගේ හේතු නිසාත් මේ වගේ අධික රුධිර වහනයක් හා වේදනාව කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අප අවශ්‍ය පියවර ගන්න වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන. ළඟට අංක 7 හෙම්බිනිස්සාව සහ කැස්ස ඇතිවීම. ඉතින් කවුරුත් මේ ගැන වැඩි සැලකිලිමත් දකින්න ඇති වුණාට කැම්ගත් මුල් කාලයේදී නිරන්තරයෙන් උණ, කැස්ස, හෙම්බිසාව වගේ ලක්ෂණ ඇති වෙනවා. මේ සිදුවන්නේ ගැබ් ගැතිට ප්‍රතිශක්තිකරණේ පහළ යන නිසා. මේ කාලයේ හිතුමතේ ඖෂධ ගැනීම ඔබ නොකළ යුතු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගන්න ඕන. ඉතින් ඔබ ගැබ් ගැනීමක් කියලා තහවුරු කර ගැනීමට පෙර ඔබට මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, ඔබ ගර්භණී භාවයට උත්සාහ කරන කෙනෙක් නම්, ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පෙර ඉගෙන වෛද්‍යවරයාට දැනුවත් කරලා ඉන්න ඕන. ඉතින් ඔබ ගැබ් ගැනීම බලාපොරොත්තුෙන් ඉන්නවා කිව්වොත් එහෙම වෛද්‍යවරයා ඉගෙන සැලකිලිමත් වෙලා තමයි ඔබට ප්‍රතිකාර ලබා දෙන්නේ. ඉතින් නැත්නම් ඔබ ගැබ් ගැන නම් ඒක වෛද්‍ය ප්‍රතිකාර මගින්, කියන්නේ ලබා ගන්න ඖෂධ මගින්මයි දරු කල්ලට හානි සිදු වෙන්න පුළුවන්. ඒගෙන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් පළමු ත්‍රෛමාසිකයේදී හෝමෝන මට්ටම වෙනස් වීම සහ රුධිර ප්‍රමාණය වෙනස් වීම නිසා ඔබට හිසරදය, ඒ වගේම ආතතිය, තෙහෙට්ටුව, ඒ වගේම වෙහෙසටපත් වීම, ඒ වගේම නාසයේ සිරවීම, නාසයෙන් දියර ගැලීම, ඒ වගේම ස්ත්‍රෙම් ප්‍රතිශ්‍රයාව වගේ විවිධ ලක්ෂණ, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ අඩු වීමෙන් තමයි මේ ලක්ෂණ ඇතිවන්නේ. ඉතින් කැස්ස, උණ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ ඇති වුණාට ඔබේ කලලයට හා ඔබට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඉතින් විවේකය සහ වැඩිපුර ජලය පානය කිරීම, සජලනය වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඇත්තම් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම අනාරක්ෂිත වෙන නිසා තමයි ඔබ මේ කාලයේදී වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගත යුත්තේ. අනවශ්‍ය විදිහට ප්‍රතිකාර ගන්න යන්නත් හොඳ නැහැ. ඒ වගේම ඔබ සීතල ආහාර ගන්න පෙර වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න තෝනේ. ඉතින් ඔබ මේ සම්ප්‍රතිසාවෙන ආසාදන වලට ගොදුරු වීම, මුලවදීදී ඔබට උණ වගේ ඇතිවීම සමහර අවස්ථාවලදී සාමාන්‍ය දෙයක් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔබට මේ උණ වගේ දෙයක් මගින් දරුණු සංකූලතාව වගේ ඇති වුණොත් ඒ කාලලයට හානි වෙන්න පුළුවන් නිසා මුල් අවස්ථාවේදීම, උණ වැළඳුන අවස්ථාවේදීම ගර්භණී ඔබ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා වෛද්‍ය නිර්දේශය යටතේ තමයි ප්‍රතිකාර ලබා ගන්න ඕන. අංක 8 පපුවේ දැවිල්ලක් ඇතිවීම. හෝමෝන වෙනස් වීම නිසා මේ කාලයේදී මේ විදිහට පපුවේ දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මේට හේතුව තමයි ආමාශය සහ අන්න ස්රෝතය අතර ඇති නාලය බොහොම සැහැල්ලුවෙන් පිහිටීම. ඉතින් ආමාශය විසින් නිපදවන ආම වාතය
මේ නාලය දිගේ අන්න ස්ෝත්‍රයට ලේසින් ගමන් කරනවා. මේ නිසා පපුව දැවිල්ලට හේතු වනවා. ඉතින් මේ තත්ත්වය වළක්ව ගන්න නිතරම කුඩා ප්‍රමාණයක් හෝ ආහාර ගන්න ඕන. නමුත් විවිධ බීම වර්ග, කෘතික බීම වර්ග, බැදුම වර්ග, ඇඹුල් පළතුරු, දැවිල්ල සහිත ආහාර, ඇඹුල් බීම, උෂ්ණ කෑම කිසිවක් ආහාරයට ගන්න සුදුසු නැහැ. ඉතින් පපුවේ වේදනාව ගැබ් ගැනීම රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. බොහෝ විට ආහාර ජීර්ණය හෝ පීඩනය වර්ධනය වන විට ගර්භාෂයේ පපුවේ කුහරේ අවයවවල තල්ලු කිරීම නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. කෙසේ වුණත් මේ ගර්භණී මුල්කාරයේදී පපුවේ වේදනාව හෘදාබාධයක් හෝ වෙනත් බරපතල තත්ත්වයක් පෙන්නුම් කරන්නත් පුළුවන්. ඉක්මනින්ම ඔබට මේක තරුණු ලෙස ඇතුනොත් එහෙම වෛද්‍යවරයෙක් කම්මලා ප්‍රතිකාර ගන්න ඕන. ඒ වගේම මුල් අවධියේදී හෝමෝන වෙනස්කම් සහ ප්‍රසාරණය වන ගර්භාෂය හින්දාත් මේ පපුවේ අපහසුතාවයන් ඇති වෙන්නත් පුළුවන්. කෝකටත් ඔබට මේව අධික ලෙස දැනෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න ඕන. ඊළඟට දුක සතුට ඇතිවීම. ඉතින් කාන්තාවන්ට මේ තත්ත්වය හරියටම අඳුනා ගන්න බෑ වගේම අනිත් අය එකමක කියන්න කැමති වෙන්නේ නැහැ. බොහෝ හෝමෝන වෙනස් වීම නිසා තමයි මේ හැඟීම් බරවීම සිදුවන්නේ. ගර්භණී සමයේදී තෙහෙට්ටුවක් හෝ කෝපයක් දැනීමනේ සමහර මනෝභාවය වෙනස් වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබට හැම විටම දුකක් ඇතිවීම වගේ බලාපොරොත්තු සුන්වීමක් වගේ දැනෙනවා නම් ඉතින් ඔබ මේක වෛද්‍යවරයෙක් හරි ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හරි හමු වෙලා ඒගෙන දැනුවත් කරන්න ඕන. ඉතින් දරු ප්‍රසූතියට පෙර මානසික අවපීඩනයේ ලක්ෂණ තියෙනවා නම්, රෝග තියෙනවා නම්, ඒ කියන්නේ දුක දැනීම, මනෝභාවයේ අඩුවීම, ඒ කියන්නේ නිතරම කනසල්ලෙන් සිටීම, ඔබ ඇඬීම, ඒ වගේ දුක්බර සහිත බවක් දැනෙනවා නම් ඔබ වෛද්‍ය ප්‍රතිකාර, ඒ කියන්නේ මනෝවෛද්‍යවරයෙක්ට යොමු වෙන්න ඕන. ඉතින් මේ ලක්ෂණ ඇතිවීමත් මේ අංක 9 විදිහට දුක සතුට ඇතිවීමත් මේ කාලයේදී ඇතිවෙන්න පුළුවන්. අංක 10 කටේ අකඩ රස ඇතිවීම. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෝන් ඉහළ යාමත් සමගම කටේ රසය ලෝහ වගේ රසයක් ගෙන දෙනවා. ඉතින් මේකේ මිදෙන්න ඔබට ඔබේ නැති කරන්න විවිධ දේවල් ඔබට හපන්න පුළුවන්. ඉතින් ඔබට සිසිල් බීම වගේ දේවල් නිවසේදීම හදලා වගේම ලුණු රස දෙයක් වගේ දෙයක් ආහාරයක් කටේ ඇතිවන මේ අකඩ රස පරදන්න භාවිත කරන්න පුළුවන්. නෙල්ලි වගේ දේවල්, වෙරළු වගේ දේවල් කන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය ඩිස්ඩියුසියාව කියලා හඳුන්වනවා. ඉතින් මෙය ඒ කියන්නේ මේ රසය අප්‍රසන්න ස්වභාවයක් දැනීම. ඉතින් මේ තිත්ත, ඇඹුල්, ලුණු රස වගේ කියන්නේ විවිධ රස මිශ්‍ර විච්ච රස කියන්නේ අකඩ රස. ඉතින් මේ ගර්භණී මුල් කාලයේදී හැමෝටම ඇති වෙන්නේ නැහැ. උදෑසන කාලයේ ඇතිවන අසනීප තත්ත්වය, කියන්නේ වමනේ ඇතිවීමට පෙර වගේ මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් ගැබ් ගැනීමක් සිදුවීම අවස්ථාවේදී මේ ලක්ෂණය ඇති වෙනවා. ඉතින් මේ ගර්භණී කාලයේදී පළමු ත්‍රෛමාසිකය තුළ තමයි බහුලම දක්නට ලැබෙන්නේ. ඉතින් දෙවන ත්‍රෛමාසිකය තුළ මේ තත්ත්වය සමනය වෙන්න පුළුවන්. ඉතින් ඔබේ රස අංකුර සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා දෙවන ත්‍රෛමාසික ආරම්භ වෙනකොට. එතකොට මේ සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඉතින් මේ ඩිස්ඩියුසියාව කියන තත්ත්වය අසාමාන්‍ය විදිහට තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මේ ගැන සඳහන් කළ ප්‍රතිකාර ගන්න ඕන. ඉතින් මේ වගේ ලක්ෂණ, මේ සඳහන් කරපු ලක්ෂණ ඔබට තියෙනවා නම් ඔබ ගර්භණී කියලා හඟවන අමුතුම ලක්ෂණ. ඉතින් ඔබට පුළුවන් වෛද්‍යවරයෙක් මුලින්ම ගෙදරදී පරීක්ෂාවක් කරලා, ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් පරීක්ෂාවක් කරලා වෛද්‍යරිය ළඟට ගිහිල්ලා රුධිර පරීක්ෂාවක් මගින් ඉක්මනින්ම තහවුරු කරගන්න පුළුවන් ගර්භණී නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් නැති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, අදහස් comment කරන්න, තවත් කෙනෙකුට බඳ share කරන්න අමතකව කරන්න එපා. ඒ වගේම අනිත් වීඩියෝත් බලන්න, ඊගොල්ලෝ channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.